දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ලෝකේ ලොකුම බොරුව කියලා හිමිවන කිරුළ පිළිබඳව කතාවක් වාර්තා වෙනවා එංගලන්තයෙන්. මේ තරඟයේ නම ලෝකේ ලොකුම බොරුකාරයා. නැත්තම් ලෝකේ ලොකුම බොරුව. තරඟාවලිය පවත්වන්නේ එංගලන්තයේ බොහෝ වෙලාවට කම්බ්‍රියාවල. ලොව පුරා තරඟකරුවන් මීට එක් වෙනවා. මේ තරඟාවලිය 19 වන සතවර්ෂයේ දක්වා ඈත අතීතයට දිව යනවා 1808 1890 කියන ඒ වකවානුවේ ජීවත් වුණු විල් රිට්සන් නම් හාස්‍ය කතාකරුවා සිහි කිරීම සඳහා තමයි මේ ලෝකයේ ලොකුම බොරුකාරයා තරඟේ පවත්වන්නේ මිනිත්තු 5ක් තුල ලෝකයේ ලොකුම සහ වඩාත්ම විශ්වාසදායි බොරුව කිව්වොත් තමයි දිනන්න පුළුවන් මේ තරඟේ ඒක තමයි ප්‍රධානම කොන්දේසිය එතකොට කිසිම ආකාරයක බාහිර සහයෝගයක් ගන්නට බෑ කිසිදු පිටපතක් භාවිත කරන්නත් බෑ මේ තරඟ ඉතිහාසයේම එංගලන්තයෙන් පිට විදේශිකයෙකු ජයග්‍රහණය කරලා තියෙන්නේ 2003 වර්ෂයේදී ඔහු දකුණු අප්‍රිකාවේ අබ්‍රි ක්‍රූගර් විනාඩි 5ක් තුල ඔහු තම රජු ලෙස කිරුළ පළඳින ආකාරයේ හරි අපූර්වට ගොතලා කියලා තියෙනවා නේද? දැන් ඔය අපිත් ඒ වගේ කතා අනන්ත අප්‍රමාණ අහනවනේ නේද? දැන් ඔබටත් මේ මහලොකු බොරුව මොකක්ද කියලා දැනගන්න ආසාවක් එනවනේ නේද? අපරාදේ ඒකට වැය කරන කාලය නේද? මොකද ඊට වඩා ලස්සන හිතා ගන්නවත් බැරි බොරු ඔබ අහලා තියෙනවා. හොඳේ මේ තරංගාවලියට වරක් මේ බිෂොප්වරයෙකුත් ඉදිරිපත් වෙලා ලෝකේ ලොකුම බොරුව කියලා කිරුළ දිනාගෙන තියෙනවා. මොකද්ද මේ බිෂොප්වරයා පවසලා තියෙන්නේ? මගේ ජීවිතේ මම කිසිම දවසක බොරුවක් කියලා නෑ කියලා. මගේ ජීවිතේ මං කිසිම දවසක බොරුවක් කියලා නෑ කියලා ආන් ඒ වචන ටික කියලා තියෙනවා. ඒක කිව්වට ලෝකේ ලොකුම බොරුව කිව්වා කියන කිරුළ හිමිලා තියෙනවා දිනාගෙන තියෙනවා නේද? දැන් මේ තරංගාවලිය ජයගත් පළමු කාන්තාවත් හොයලා බලමු. ඒ පළමු කාන්තාව තමයි විකට රංගන ශිල්පිනියක වූ සූපර් කින්ස්. 2006 තමයි ඇය දිනන්නේ. ඇය කියනවා මේ ඔටුවෙකු පිට නැගලා ඕසෝන් ස්තරයටත් හානි කරමින් අයිස් තට්ටු දිය කරමින් මිනිස්සු වැඩ කරන්න ගිය අපූරු ගමනක් ඇය විස්තර කරනවා. හරිද? මේවත් කතාද නේද? අපේ කතා එක්ක අහපුවම බලමු බලමු. මේ ලෝක බොරුකාරයා කිරුළ පස් වතාවක්ම දිනාගෙන තියෙනවා ජෝන් ග්‍රැහම්. දැන් ජෝන් ග්‍රැහම්ගේ කතා ගත්තත් ඒව ඇත්තටම ලෝකයේ ලොකුම බොරු වුණාට මෙලෝ රහක් නෑ. අපේ අයගේ බොරුත් එක්ක අහල ගං හතකවත් තියන්ට බෑ. හොඳේ දැන් ඇත්තටම මේ එංගලන්තේ පැවැත්වෙන ලෝක බොරුකාරයා තරඟයට ඇයි අපිට යන්ට බැරි වුණේ? ඇයි අපිට දිනන්න බැරි වුණේ? ඇයි අපි ගියේ නැත්තේ නේද? ක්‍රිකට් උපන් රටේ සුද්දන්ව පරාජය කරන්න සමත් ලෝක ශූර ක්‍රිකට් ටීම් එකක් බිහි කරන්න හැකි වුණු රටක් මේක. එහෙව් රටේ මේ ලෝකයේ ලොකුම බොරුවට ඒ තරඟයට තරඟ වදින්ට යන්න අපෙන් කවුරුත් ගියේ නැත්තේ ඇයි? ඒක තමයි ප්‍රශ්නේ නේද? ආන් ඒක හොයලා බලාගෙන යනකොට තමයි ප්‍රධානම තරඟ කොන්දේසිය හඳුනගන්න ලැබුණේ. මොකද්ද ප්‍රධානම තරඟ කොන්දේසිය? එංගලන්තයේ පැවැත්වෙන මේ ලෝකේ ලොකුම බොරුව කියන තරඟයට දේශපාලඥයින්ට සහ නීතිඥයින්ට ඉදිරිපත් වෙන්න තහනම්. ඒක තරඟ කොන්දේසියක්. කාටද ඉදිරිපත් වෙන්න බැරි? දේශපාලඥයින්ට සහ නීතිඥයින්ට. ඒකට හේතු පාටයකුත් කියලා තියෙනවා. මොකද්ද හේතු පාටය? මේ තරඟාවලි කොන්දේසිය මෙහෙම තියෙනවා. දේශපාලඥයින් සහ නීතිඥයින් සාමාන්‍යයෙන් ස්වභාවයෙන්ම බොරු කියන නිසා මේ තරඟයට ඇතුල් වෙන්න බැහැ කියලා. සාමාන්‍යයෙන් ස්වභාවයෙන්ම බොරු කියන නිසා නේද? ආන් එතනයි ප්‍රශ්නේ. දැන් තමයි අපේ අයට දිනන්න යන්න බැරි හේතුව හෙළි වෙන්නේ නේද? එහෙම නැත්නම් විශේෂයෙන්ම අපේ දේශපාලඥයින් පිටපතක් නැතුව කඩදාසි කෑල්ලක් නැතුව වෙන කිසි කෙනෙක්ගේ සහය නැතුව විනාඩි 5ක් නෙමේ පැය 5ක් ඇතුළත හරි මහ විශාල බොරු කන්දරාවක් කියලා මේ කිරුළ අපිටම ගේනවා. ආයේ වෙන කාටවත් දිනන්ට නම් හම්බ වෙන්නේ නෑ නේද? 1948 නිදහසින් පසු මේ අය පැය ගණන් වරු ගණන් අපට ගොත ගොතා කියපු බොරු ගත්තම එහෙමනම් ලෝකේ ලොකුම බොරුව කිරුළ අපට හිමි වෙන්නම ඕනේ. හොඳේ එහෙම කීපයක් නිකන් බලමුද? ඔය පසුගිය මහමැතිවරණයේදී මේ අපේ රටින් ඇහුණ ලොකුම බොරු ටික යාන්තම් මතක් කරගමු කීපයක් විතරක් නේද? බැඳුම් කර හොරා අල්ලව් බැඳුම් කර හොරාට දඬුවම් දෙනු.
ලෝකයේ දූෂිතම ජනාධිපතිල අතර පළමු පස්තනාගෙන් කෙනෙක් අපේ ඔබයි රට නගන විරුවා. ලී ක්වාන් යූ මහතිර් මොහමඩ් ශ්‍රී ජවහල්ලා නේරුගේ එකතුව තනි මිනිහෙක් තුළ. මේ තමයි ඔය පහුගිය මැතිවරණවලදී ආසන්නෙන්ම අහන්ට ලැබුණු නේද මහබොරු ටික. තව තියෙනවා ගොවියන්ට පොහොර නොමිලේ. මේ රට සංවර්ධනය කළේ අපි. සහලින් සම්පෝෂිත ලෝකේ එකම රට. මන්නාරම් ද්‍රෝණිය තෙල් අරගෙන බැරලයක් ඩොලර් 99 ගානේ ලෝකෙටම විකුණනවා. වික්කා වික්කා. විකුණනවා නෙමේ වික්කා. දැන් අලුත්ම කතාව මේ අද ලැබෙනවා හෙට ලැබෙනවා මේන් ලැබුණා ආයේ ලබන මාසේ ලැබෙන IMF. මේ වගේ 1948 සිට අපේ උන්දලා කියපු ගල් පැලෙන අමූලික බොරු මතක නම් ඊළඟ ටෙලිවැකියක් සඳහා ලියලා එවන්න. කම්බ්‍රියාවල ජෝන්ලා මොන බොරුකාරයින්ද නේද? පස් වතාවක් දින්නට ජෝන් ඔයා මොන බොරුකාරයෙක්ද නේද? අපේ සෙට් එක තිබ්බනම් 1948 ඉඳලා අපේ දේශපාලනඥින්ට එන්ට ඉඩ දුන්නනම් එහෙනම් ඉතින් ඈ අදටත් ලෝකේ ලොකුම බොරුවල කිරුල අපිටම තමයි හිමි වෙන්නේ කියලා නේද? අද ටෙලිවැකිය අවසන් කරනවා.